සිටුගේක කුමාරිකාවටත් කුමාරිකාවත් ගැබ් ගන්නවා මෙහිකාරියත් ගැබ් ගන්නවා. හරි, එකම දවසේ තමයි කුමාරිකාවයි මෙහිකාරියයි දරුවෝ දෙන්නව ප්‍රසූත කරන්නේ. දෙන්නම පිරිමිණවයි. ඉතින් රාජකුමාරයානේ දෙවියගේ කුසින් බිහිවෙන්නේ. ඉතින් ඒ ඒ ඒ රාජකුමාරයා ඉන්නේ ලකෝ සිරියන් ගබඩාවේ ඇඳ උඩ සැප පහසු ඉන්නවා. අර මහල්ලේ සේවිකාවගේ නැත්තම් මෙහිකාරියගේ දරුවෝ ඉපදෙන්නේ. ඉතින් තතුරු වැඩ මහන්නේ. කොහොමද මෙතන පොඩි ආශ්චර්ය වැඩක් වෙනවා. මේ දරුවෝ දෙන්නම කතා කරන්න පුළුවන් වෙනවා. හරිද, මේ දෙන්න කතා කරන එකක් මේ දේවියට ඇහෙනවා. එතෙන්ද කියනවා අර රාජකුමාරයා, යහළුවෝ මම ඔබට කිව්වනේ දන් දීලා මේ දන් දීලා වළඳන්න, ඒ කියන්නේ කොටස බෙදාගෙන දාන්නේ බෙදාගෙන අරගෙන වළඳන්න. එහෙම නොදුන්න නිසා තමයි ඔබ අද ඔය පැදුරුගඩ මහල්ලේ ඉන්නේ. මම දීලා වළඳපු හින්දා තමයි මේ යහණින් ඉන්නේ කියලා කතාවක් එහෙනම්. දැන් දේවියට මේක පොඩි විස්මයක්. දේවිය කියලා බුදුහාමරණේ යනවා. ස්වාමී මෙහෙම මට මේ සතරගම් මන්ත්‍රණයක් මගේ මට ඇහුණා. මොකද මේක යථාර්ථය කියලා. ඒක තමයි බුදුහාමර මතක් කරන්නේ. ඔය ඉපදිච්ච දරුවෝ දෙන්නම කලින් අද්දැවේ එකටම සාසනේ මහනදම් පුරපු ස්වාමීන් වහන්සේ දෙන්නේ. ඔබට ඉපදිච්ච දරුවා දේවිය ඒ කාලේ පිණ්ඩපාතේ වැඩලා ඒ ගෙනාපු දාණය ඒ අවශේෂ සෙස්සන්ටත් බෙදලා තමයි අනුභව කරේ. හැබැයි අර මෙහි කාට ඉපදිච්ච දරුවා අර කොල්ලා ඒ පැදුරුගඩ මහල් ඉන්න කොල්ලා අනිත් ස්වාමීන් වහන්සේ ගිය අද්දැවේ. ඒ කියන්නේ යහළු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පිණ්ඩපාතේ ගේනවා බෙදාගෙන වළඳන මොනවත් නැහැ. උන්වහන්සේ ටක් ගාලා කුඩියට ගිහිල්ලා වළඳලා උන්වහන්සේගේ විදර්ශනා ඒ අභිමුඛ ඒ ශාසන ප්‍රතිදා ඉන්නවා. බුදුහාමුදුරු ඔන්න ඔතනින් තමයි පෙන්වන්නේ මේ දෙන්නගේ දාණේ ආනිසස්වල වෙනසක් තියෙනවා. හැබැයි නුවණවදීනෝට හිම වෙනසක් නැහැ කියනවා. ඔකට හොඳම උදාහරණේ ලෝසක තිස්ස හාමුදුරුවයි සීවලි මහරහතන් වහන්සේයි සමකාලීන වයස වගේ හිටියේ. හරිද? ලෝසක තිස්ස හාමුදුරුවෝ පිරෝම් පාන මොහොතේ සාරිපුත්ත හාමුදුරුවෝ අර චතුමතුර ටික නොදෙන්න උන්වහන්සේ කවදාවත් බඩ පිරින්න වළඳලා නැහැ. හැබැයි සීවලි හාමුදුරුවෝ සම්පූර්ණ ඉපැත්ත. හරිද? සීවලි හාමුදුරුවෝ කොයි කැලේ වැඩියත් මොන කටු කැලේ කාන්තාර ගියත් දාණේ අහිමි වෙන්නේ නැහැ. හරිද? ආනිසංසය. හරිද? කෙනෙක් කියන්න පුළුවන් දැන් රහත් වුණාට පස්සේ ඔය කිසිම දෙයක ප්‍රශ්නයක් නැහැ නේද කියලා. වැඩි දිනේ මේ රහත් වීම පිණිස යන මාර්ගය තුලේ ඒ කියන්නේ අපිට ලේසියෙන් මේක පොඩ්ඩක් ටියුන් අප් කරගන්න පුළුවන් නම් ඒකට යනවා මිසක අර මඩ වලවල වල බැහැලා වලවල ටික බේරගෙන කටු අකුල් ලස්සින් පැනමනෙලා තුවාල කරගෙන යන්න දෙයක් නැහැ නේ. බල ඒ නිසා තමයි කියන්නේ මේ කුසලතා වලින් පිරෙන්න කියන එක. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙන හින්දායි මම මතක් කරේ. මොකද දාණේ තරම් මිනිස්සෙක්ව ඉහළට ගේන තරක් නැහැ.